අද ඉශාලිනී දැරියගේ ඒ මරණය හමුවේ සමග ජන බලවේගය ගොළු වෙලා තිබෙනවා කියන එක ඉතාම පැහැදිලි. ඒ වගේම අපි දන්නවා මේ සිදුවීම සම්බන්ධයෙන් අපි දැක්ක පහුගිය කාලෙම කඳුකරේ වතුකරේ මන්ත්‍රීවරු උද්ඝෝෂණ තිබ්බා විවිධ දේවල් තිබ්බා. හැබැයි අපිට තියෙන පුදුමේ තමයි මේ දිගම්බරම් මහත්මයා හරි එහෙම නැත්නම් අර වඩිවේල් සුරේෂ් මේ මරාගෙන මැරෙන්න පෙට්‍රල් කෑන් එකක් උස්සගෙන යහපාලන කාලේ ඉන්ධන වැඩි කරොත් මරාගෙන මැරනවා කියපු කෙනා වතුකරේ පඩි ඉල්ලුවොත් මරා මේ දුන්න නැත්නම් මරාගෙන මැරෙන්න ලෑස්තිලා හිටපු කෙනා ඒ වඩිවේල් සුරේෂ්ලා දිගම්බරම්ලා මේ දක්වාම දැනගෙන හිටියේ නැද්ද වතුකරේ අහිංසක මිනිස්සු මේ ළමා මේකහර සේවයේ යොදව ගන්නවා කියලා මේ කොළඹ තියෙන රාජ්‍ය නොවන සංවිධාන වලින් පඩි ගන්න කාර්යාල වල ඒ විතරක් නෙවෙයි හාම්පුතුන්ගේ ගෙවල් පරීක්ෂා කරොත් ඕනතරම් ළමා මෙහෙකාර සේවයේ කට්ටිය හොයා ගන්න පුළුවන්. අපි කියනවා ළමා ආරක්ෂක අධිකාරියට කරුණා කරලා ගිහිල්ලා පරීක්ෂා කරන්න ඒ වගේ තැන්. ඉතින් වතුකරේ ජනතාව මුලා කරන්න අද මේ සමග ජන බලවේගයේ වතුකරේ මන්ත්‍රීවරු උත්සාහයක දරනවා. උද්ඝෝෂණය කරලා තමන් අද දැනගත්තා ඒ වගේ පෙන්නනවා. හැබැයි දීර්ඝ කාලයක් තිස්සේ ඒ වතුකරේ ජනතාව ඒ පීඩාවට පත් කරලා තිබෙනවා. ඔයින් මුදව ගන්නේ නායකයින් කටයුතු කරන්නේ නැහැ. ඒ වගේම අපි දැක්ක පෞගිය කාලේ ඉතා කුඩා දෙයකට පවා රාජ්‍ය නොවන සංවිධාන කාන්තා අයිතිවාසිකම් ගැන කතා කරපු සංවිධාන මානව හිමිකම් ගැන කතා කරපු සංවිධාන මේ ඉශාලිනී දැරියගේ ක්‍රියාව ගැන නිහඬයි. සුනකේක් මරුණත් මහා අඳෝනාවක් දරන විවිධ සංවිධාන විවිධ කාන්තාවන් ඉන්නවා. ඒ අය මේ ඉශාලිනී දැරියගේ මිය යාම ගැන නිහඬයි. ඇයි තමන් නියෝජනය කරන දේශපාලන මතවාදයේ බදුදීන්ගේ නිවසේ ඔක සිද්ධ වෙච්ච නිසා. ඒ නිසා මේ කාන්තා සංවිධානවල මානව හිමිකම් සංවිධානවල ඉතා පැහැදිලිව හෙළුව නිර්වත පක්ෂපාති බව තමයි මේකෙන් පේන්නේ. ඒ නිසා අපි බලාගෙන ඉන්නවා සජිත් ප්‍රේමදාස මහත්තයා රිෂාඩ් බදූදීන් එක්ක තිබෙන දේශපාලන ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් රිෂාඩ් බදූදීන් ඔහුගේ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට ඔහුගේ සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට මේ සිදුවීම හෙළිදරව් වීමත් එක්ක ගන්න ක්‍රියාමාර්ගය දිහා අපි බලාගෙන ඉන්නවා. ඒක පතෝල නිවේදන වලින් යට ගැහෙන්න බෑ කියන එක අපි අවධාරණය කළා කියනවා. Breaking.lk